ඔව් අද ඔබ මම රැගෙන යන්නේ ධර්මෝදය දහම් පාසල ශාන්ති විහාරයේ 13 කණුව හුල්මුඩේ පිහිටා තිබෙන ධර්ම පාසලක අධ්‍යාපනය ලබන දරුවන්ට අපි පොත්පත් බෙදා දීමක් සිදු කරන ලැබුවා. අභය සුභසාධක පදනමත් ඒ වගේම මහාචාර්ය රවි කොග්ගලගේ මැතිතුමත් ඒ වගේම අපට විදේශික දායක පින්වතුන්ගේ ආධාර ඇතිව අපට මේ පොත් බෙදා දීමේ වැඩසටහන සිද්ධ කරන්න පුළුවන්කම ලැබුණා. ඉතින් මේ ප්‍රදේශයේ ඔබ කවුරුත් දන්නවා ලංකාවේ 30 වසරක යුද්ධයෙන් ගොඩක්ම වැටකාපු ප්‍රදේශයක් තමයි නැගෙනහිර පළාතේ කුල්මුඩේ පිහිටලා තියෙන මේ ප්‍රදේශය. ඉතින් මේ ප්‍රදේශයේ හිටපු අය යුද්ධයේ වර්ධනයත් එක්ක ගම්බිම් දාලා මේ ප්‍රදේශයෙන් වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය වුණා. ඒ අය නැවත ඒ ප්‍රදේශවලට ඇවිදිලා මේ ගෙවල් දොරවල් හදාගෙන ඒ වගේම වගා ගොවිතැන් කරගෙන ඉන්නේ. ඒ අයට බොහෝ විට හොඳ ආදායමක් නැහැ. ගොඩක් දරුවන්ට තමන්ගේ දෙමාපියෝ බොහොම දුකසේ ජීවත් වෙනවා. ඒ අයට අපි උදව් උපකාරයක් හැටියට මෙම පොත් බෙදා දීම වැඩසටහන සිද්ධ කරන ලැබුවා. මේ සඳහා අපට දායකත්වය දරන ලැබුවේ චීනයේ සියාමන් නගරයේ පදිංචිව සිටින යූ සු සිං යුන් ලායි කියන මහත්මියත්, ඒ වගේම එතුමියගේ ආදරණීය ස්වාමි පුරුෂයා වන ජේමස් ජීඑම් මහත්මාත් කියන මේ දෙපළ තමයි මෙකී පොත් පරිත්‍යාගය සඳහා මූලික වශයෙන් උදව් උපකාර කරේ. ඒ වගේම සිංගප්පූරුවේ සිටින චුවා යූ සෙන් මහත්මාත්, ඒ වගේම ඔහුගේ හිතවත් යාළුව පිරිසකුත් මේ පොත් බෙදා දීම සඳහා යම් ප්‍රමාණයක දායකත්වය ලබා දෙනවා. එතකොට මේ සියලු දෙනාගේම උදව් උපකාර ඇතුව තමයි අපට මේ පොත් බෙදා දීම සිද්ධ කරන්න පුළුවන් වුණේ. ඉතින් කොළඹ ඉඳලා කිලෝමීටර් 350ක් 360ක් 70ක් විතර වැනි දුරක් මේ ප්‍රදේශයට ළඟා වීමට අපිට ගමන් කරන්න තිබෙනවා. පැය 6-7ක ගමනකින් පසුව තමයි මේ ප්‍රදේශයට ළඟා වෙන්නේ. ඉතින් අපි අභය සුභ සාධක පදනම හැටියට ඔබට යෝජනා කරනවා, ආරාධනා කරනවා අපේ සුභ සාධක පදනම සමග එකතු වෙලා මේ වගේ පුණ්‍ය ක්‍රියාවන් කරන්නට සමාජ සත්කාර කරන්න එකතු වෙන්න කියලා. ඔබට පුළුවන් ඒ සඳහා දායකත්වයක් දෙන්න, ඒ වගේම ඒ සඳහා ඔබට යම් ආකාරයක ආධාර උපකාර කරන්නට පුළුවන්කම තිබෙනවා. අපේ වීඩියෝ නැරඹුවාට බොහොම ස්තුතියි. මේ චැනලේ ඔබට පුළුවන් සබ්ස්ක්‍රයිබ් කරන්න, ඒ වගේම යාළුවන් අතර ෂෙයා කරන්න, ඒ වගේම මේ අපේ වැඩසටහන් සඳහා කමෙන්ට් එකක් දාලා ලයික් එකක් දාලා අපේ චැනලය තවදුරටත් ඉදිරියට ගෙනියන්නත් ඔබට පුළුවන්. බොහොම ස්තුතියි අපේ චැනලේ නැරඹුවාට.